ඔකල් මෙක තුල ඉන්නේ මයි හබ්ඩොටල් එකත් එක්ක අද මම මේ ගෙඩලා තියෙන්නේ ඩයලොග් ලගේ අලුත් ප්ලට්ෆෝම් එක ගැනයි වීඩියෝ එකක් ප්ලට්ෆෝම් වෙන්නද මේකට කියන්නේ කොමර මේකෙන් කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑමින් ගැන කිසිම දැනුමක් නැතුව ඔයගලන්ට පුළුවන් ඇප්ලිකේෂන් හදන්න Android ඇප්ලිකේෂන් විනාඩි 5ක් තමයි යනවා කියන්නේ අපි බලමු මේක විනාඩි 5ෙන් හදන්න පුළුවන්ද කියලා ඉතින් මේක ඉස්සෙල්ලාම තියෙනවා අපේ මොකද්ද සෝඩියක් එහෙම නැත්නම් හොරොස්කෝප් එහෙම නැත්නම් පච්චපල් ගල්පරණ බොරු ඇප් එකක් හදන්න පුළුවන් ඔයගලන්ට ඉතින් ඒ ගල්පැලන බොරු දාලා උගන්න මේමයි ඔයගොල්ලෝ ඉපදිලා තින්නේ මෙන්න මේ කාලේ හරියටම තප්පරයට චින්තන ගන්නවනේ අර මේ අපේ හොස්පිටල් වල අන්තිම තප්පරයට හදන හිඳ කිසිම අවුලක් වෙන්නේ නැහැ එහෙම හරි දෝ එහෙම ඒවා වැරදි කියනවා මෙයා මේ අවුරුදු මේ බොහොම මේ අවුරුදු දහස දහස් ගණන් ඉඳන් ඉන දේවල් එහෙම වැරදිලා තියනවා නැහැ හරිද ඉතින් මේ ඒ වගේ මොන හරි අන්දර ඇප් එකක් හදාගන්න පුළුවන් මේක ඒව තමයි හොඳ බිස්නස් හරිද මේ අපිට පුළුවන් නම් මොන හරි මොන හරි කියන්න ඕ ඉස්සරහා කවුමක් කර ජනාධිපති කවුරු හරි දෙන්නගේ එක්කෙනෙක් තෝරගෙන ആയി මචං උඹට කියන්න තිබ්බා මහින්ද ගොඩ කියලා මං රනිල් ගොඩ කියනවා දෙන්නගේ කරන්නේ නැසී ඌ ගොඩ යනවා හරි අපි මේකට යන් හරි ඉතින් මේ ඉන්නේ හොරොස්කෝප් ඇප් එකක් හදාගන්න පුළුවන් ඉතින් සෝරි මගේ වීඩියෝ එකක් බලන්න ආව නම් මේ මේක ගැනම ඉගෙන ගන්න කියලා එහෙම කවදා තමයි වීඩියෝ හැදෙන්නේ ඊට පස්සේ තියෙනවා රෙසිපි ඇප් එකක් ඉතින් කෑම ගැන ඇප් එකක් ඉතින් ඔයගොල්ලෝ දන්නද මම කෑම වලට පට්ට පිස්සෙක් කියලා දැන් නැත්තම් නම් යන instagram.com/divishanabeyakara ගිහිල්ලා මගේ instagram එක follow කරන්න. මොකද දන්නේ. fitness app එකක් තියෙනවා. ඉතින් fitness ඒ කියන්නේ මම මේ fitness කියන එක අපි ගණන් ගත්ත නැතුනට අතනම ගොඩක් ඒ කියන්නේ අපි සලකිය යුතු දෙයක් video කතා ඒකේ අයිය. එතකොට track එකේ අයිය මේව ගැන video කරලා තියෙයි. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. මාත් ඉතින් හැමදාම ඉන්නවා මේ exercise කරන්න කියලා. මොකක්ද අර මී බෑන්ඩක් ගත්තා. හරිද ඊට පස්සේ පාර දුවන්න බෑ කියලා රෙඩ් මිල් එකක් ගත්තා හරිද පාර දුවනකොට බල්ලු හැම් පන්නනවනේ දින්දන හරිද එහෙම ඊට පස්සේ ඒකත් එහෙම තියනවා ඒක එහෙම තියනවා අර දූවිලි තට්ටුවක් තියෙන කොහොම කෙලින්ම ඊට පස්සේ ඒක එක්සර්සයිස් කරනවා කියලා එක ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරා ඒක හරියගෙන ඉතින් එනවාට ෆිට්නස් කර අපි හිතන්න ඕන එකක් නැත්නම් හાર્ට් ඇටැක් හැදලා අවුරුදු 30 විතර යනවා ඉතින් ෆිට්නස් කරන එක එක මොනවා ඒ ටෙම්ප්ලේට් ටු ක්‍රියේට් ෆිට්නස් වර්කවුට් රිලේටඩ් ইনফෝමේෂන් සර්විසස් ෆිට්නස් කියන එක තේරුණා එච්චරයි හරි ඊට පස්සේ ජොබ් ගැන තියෙනවා ස්ටයිල් නේම් ජොබ්ස් ඒක ටයිප් එක ආටිකල් තියෙන්නේ ඒ කියන්නේ මේකෙන් හදන්න පුළුවන් ඔයගලන්ට මොකක් හරි ජොබ් රිලේටඩ් ইনফෝමේෂන් මොනවද ඒ කියන්නේ හાર્ට් සර්ජන් ආහ මොන හරි ඒ කියන්නේ ජොබ් තියනවා කියලා කියන්න වෙන්නේ ඊට පස්සේ තියෙනවා මැගසින් එකක් ඔයගල පුළුවන් ගොසිප් එකෝල්ල පට්ට සල්ලිකාරයෙක් වෙන්න එක එක જાතියේ මොකක් හරි නිකන් හදේ හාවාට වෙච්ච දේ දැන් බලන්න එහෙම නැත්නම් අවුරුදු 5 සිසුවාට කළ හදිය මෙන්න අම්මට සරි ගියාට පස්සේ තියෙනවා US වල අර එක නිවුස් එකක් ඩාල් දෙන්නකොට අන්නේ ලා ගොසිප් කියන අර ඩාල් අර කවුද අර මිනිහද කවුද කියලා කෙනෙක් අනිත් පැත්තට වෙන්නනේ ආ ඩාල් දිනා සිංගප්පූරුවේදී මිනිහ අත්තරංගුවට හරිද නන්දිය බලද සිංගප්පූරුවේ සල්ලි සීන් එක වෙන්නේ ගියාට පස්සේ තියෙනවා අත්තරංගුවට පත්තුවා ඒ සලකුවා ඒ උනාට මෙයා කියනවා එහෙම පත්තුවේ නැහැ කිව්වෝ අන්නේ වගේ ගොසිප් එකක් කතා ගන්න පුළුවන් නම් සහෝදරවරුනි හෝ බලන එක හෝ දෙක සහෝදරිය අන්න ගොඩ යන විදිය ඔයගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ ගොසිප් channel කරන කට්ටිය 1,3,4,5,10 හොයන කට්ටියත් ඉන්නවා කියලා. ඊට පස්සේ නා news ලංකාවේ magazine type එකේ news අය දෙකම එකයි නේ. ඒ කියන්නේ මොකක් කරත් ගොසිප් නේ හදන්නේ. ඕනනම් ඔයගලන්ට ඒ කියන්නේ quality ඇත්ත news දෙන්න ඕන නම් මෙන්න ඉන්නවා. ඔයගලන්ට මේකෙන් දෙන්න පුළුවන් news application එක හදන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ පෝර්ටල් කියලා තියෙනවා මම ඊයේ හරි පෙරේද හරි මේක චෙක් කරනකොට දැන් තමයි මේ ටෙම්ප්ලේට් එක වැඩ කරන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ channel එකට හදාගන්න. දැන් මේකේ විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ app එකේ හරහා අර SMS subscription මොනාරි based bla 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 scene එකෙන් හම්බ කරගන්න. ඒ කියන්නේ මේකට ඔයගොල්ලන්ට ඕන මොකක් හරි දාපු ගමන් message එකක් කරන SMS service එකට ඔයගොල්ලෝ රුපියල් 2ක් කර මොකක් හරි ගන්නවා. සහ ඕගලන්ට මේ ඇප් ඕගලන්ට මොකක් හරි එහෙම ඩොලර් 25ක් ගන්නවා මට මතක දෙන අන්තිමට නම් Google Play එකේ ඕගොල්ලෝ ඕගලන්ගේ account එකක් හදාගන්න. ඔබට එහෙම නැත්නම් ඒ කියන්නේ ඕගලන්ට අර Google Play එකේ දාන්න විදියක් නැහැ නේ. ඕගලන්ට ඕන නම් application එක API එක download කරලා ඕගලන් මොකක් හරි තියෙන website එකකට දාලා ඒකේ link එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගලන්ට ඉතින් ඒ link එක දිගේ වැඩි වගේ නම් කොහරි upload කරලා ඕගන්න පුළුවන්. ඕගා domain එකක් තියෙනවා නම් ඒකට sub domain එකක් අරන් දැන් මම අරන් දෙනවා දැන් මගේ සමහර app වලට අප්ඩේට් නොකරපු හින්දා අප්ඩේට් නොකරනකොට ඒගොල්ලන්ගේ
Google Play එකේ පොලිසීස් වලට අදාළව app එක අයින් කරනවා. ඉතින් මම අර ඒවා ආය කරන්න කම්මලි හින්දා මම කරලා තියෙනවා අර offline.deletion.me කියලා domain එකක් අරන් ඒවට එක offline එක APK එකට download කරගන්න දෙන හදලා තියෙනවා. ඒ වගේ ඕන කදාන පුළුවන්. එහෙමත් නැත්නම් මේගොල්ලෝ කිව්වා idea mart එකෙන් ඒගොල්ලෝ එකනේ ඒගොල්ලෝ ගන්න ඒගොල්ලන්ගේ එකකට දාලා දෙන්නම් කියලා. ඒ කියන්නේ වැඩි විස්තර දැනගන්න මම ඔක්කොම description එකේ දාලා ඇති links ඒවට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ තියෙනවා ස්ටයිල් නේම් එක තියෙනවා කොමික්. ඉතින් ඒ කියන්නේ එකේ කාටුන් නෝකරන්න පුළුවන් මෙහෙමයි. දැන් ලංකාවේ ආත් නිකන් අර හොඳ කොමික් කරලා යන්න බෑ. අර නිකන් අම්ඩාගේ කතා වගේ එකක් කරොත් නම් ඔන්න මේකත් දාලා හොවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වක්කරේ චින්තනගේ එක එක ඒ වගේ කරන දේවල් තියෙනවා. ඒ වගේ දේවල් කරලා ඒකේ හදා ගන්න පුළුවන්. අර එන කතා වැඩි විනාඩි 6ක් ගියා මේක එක්ස්ප්ලেইন කරන්න විතර. මම පටන් ගත්තෙත් නෑ වීඩියෝ එක. ඉතින් අපි බලමු මේ වීඩියෝ පෝට් එක දැන් දීලාද කියලා. Select. නෑ ඒක coming soon. ඒක තාම නෑ. අපි බලමු මොකද්ද? Jobs. Quick jobs කියන්නේ මේ මොන job ද දන්නේ නෑනේ. දන්නේ. හරි. ඊට පස්සේ comic. Comic cartoon හොයාගන්න දෙයක් නෑනේ. Magazine. Recipe. හරි. Recipe. App name. මොකද්ද නම? කාම සූත්‍ර කෑම ඕගොල්ලෝ එහෙම හිතන්නේවා කෑම සූත්‍ර කියන මම මෙලිල් තියෙන්නේ කෑම සූත්‍ර ඊමේල් ලොගින් ලොග් වෙන්න ඕනේ හරි සයින් අප් සයින් අප් වෙන්න ඕනේ සයින් අප් හිය අම්මෝ රෙජිස්ටර් සේව් හරි සේව් වුණා අය මොකද්ද ඩිලීටින් ඩිමෝටේට කවුද බාච්චිට ආයෝ ෂුවර් යෝ නෑ ඩිමෝටේට ඩිලීට් කරන්න එපා එහෙම කිව්වේ නෑ හරි කැම සූත්‍ර ඔන්නේ නම් ආවා ඇප්ලිකේෂන් එක තියෙනවා මොබයිල් ඇප් එක සහ ටැබ් එකේ පේන විදිහට අපිට මෙහෙම බලන්න පුළුවන් pages create page appetizer breakfast and brunch ඉතින් මම අර brunch කියන්නේ මොකද්ද කියලා මම අර ක්වින්ට ටීච් කරපේ හින්දා ඉංග්‍රීසි මම දන්නවා ඒක බ්‍රෙක්ෆාස්ට් සහ ලන්ච් අතර ගන්න කෑමල තමයි බ්‍රන්ච් කියන්නේ. ටයිටල් ටයිටල් මොකක්ද දන්නේ? කළුගල් ලග්ගලා. පබ්ලිෂ් ඩේට් ඇන් ටයිම්. දෙක. ඒක පබ්ලිෂ් වෙන්නේ expiry date page එකට expiry date එක දාන්න ඕන නම් ඒක දාන්න පුළුවන් select image image මොකක්ද දාන්නේ අග්ගලා ආයි තින් අග්ගලා හරි download save image as අග්ගලා අග්ගලා upload bro hari ko aggala aggala hari apita image ekak apita ona widiyata me wage hada ganna puluwan me athara thama eke enne hari eka nikan ara cover pic ekak wage eka man hitanne ඊට පස්සේ අපිට ඕන නම් මෙතනින් YouTube link එකක් add කරන්න පුළුවන් YouTube video link එකක් ඕගලන්ට තියෙනවා නම් add YouTube video link add images copy image hari select kara ayega select image poraina dan me okol dannawa thi me ma ekena meka paachi karala na ma samane okanata giyenne ara first on hand impression da mokadda ekata ma giyenne dan mata therenna na metana youtube link ekak kohomada add kara metana issala danna onne hari youtube link ekak okata ona add karanna puluwa අග්ගලා YouTube ඉතින් මේ අනික්කුන්ගේ උස්සල දාන්න යන්න බා. ඕගොල්ලෝ දෙයිනේ කියලා ඕගොල්ලෝ වීඩියෝ එකක් හදලා දාන්න. එහෙම කරන්න යන්න බා මිනිස්සුන්ට. අපේ අම්මගේ වීඩියෝ එකක් තියෙනවා. හරි. මම කරේ දාන්න පුළුවන්. අග්ගලා මාළුව. රම්පේ. රම්දායයි. කළුගල් කුඩු.
ග්‍රෑම් 20යි, ග්‍රෑම් 30යි, ලුණු ග්‍රෑම් 50යි, යෂේ දාඩිය ග්‍රෑම් 5යි. ඉතින් දෙයියනේ කියලා හෝන් සද්දම හෙනවනම් ගණන් ගන්න එපා. මේ මං ඉන්න අනාථ පාරේ, මං හිතන්නේ يعني පාරවල කොහමඩත් එහෙමයි මිනිස්සුන්ගේ වැඩේ හෝන් ගහනවා. මං ගොඩක් කරලා මේක කියලා තියෙනවා. අපේ ලංකාවේ මිනිස්සු අනිත් මිනිස්සුන්ට කරදරයක් නෙවෙයි ජීවත් වෙන්න දන්නේ. හරිද? ඇයි මේක ඩේට් එක සිලෙක්ට් කරන්නේ නැත්තේ? ටුඩේ සිලෙක්ට් කරා. හරිද? ඉතින් හැමලේම හෝන් ගහන පාරවල, ඒ කියන්නේ මේක අතරම ගොඩක් කෙලින් තියෙන පාරක්. ඒ වුණාට හෝන් ගහනවා අර ඉන්න මිනිස්සු අයින් කරගෙන යන්න යන්න ඉඩක් තියෙනවා. මම මට මේක ගැන වෙන වීඩියෝ එකක් කරන්න ඉතින්. මොකද නෝ ජපානයේ දැන් අපේ කට්ටිය වාහනයක් ඉස්සර කරන දුන්නා මොකක් හරි පත්තකට කරන් පොඩි හොන්නක් ගහනවානේ. තැන්ක්ස් කියන්නේ ජපානෙ හිමන මේ කරන්නේ. ඒ වගේ chance දුන්නාට පස්සේ ඒකෝ double signal එක චුට්ටක් කරලා දානවා. ඒ කියන්නේ එහෙම මේ ලංකාවගේ උගත් රටක් නෙදින්ද මේක? කිසිම තේරුමක් නැති උල් අනාතයෝ ඉන්න රටක්. ඔව්, 99.9% අම් ඉන්නේ ඒ වගේ ෆුල් අනාතයෝ. ඉතින් ඒ අනාතයෝ ඉන්නකන් එහෙම තමයි. ඉතින් මම මේ වගේ දේවල් කිව්වම ඐ මාට් එකට මේ වීඩියෝ එක අදාහත් රොබෝට් කරන්න බෑ. රොබෝට් නෙමෙයි, يعني පේජ් එක දාන්න බෑ. දිනන මෙහෙම කතාවක් තියෙනවා දන්නා. දැන් ඔය මට වීඩියෝ දාන්න කියනවනේ. හරිද? මේ මේ ඇප් වල හදන්න කිව්වට පස්සේ ඒගොල්ලෝ කියනවා මෙම අපි උත් පේජ් එක දාන්නම් කියලා. එතකොට මගේ වීඩියෝ එක බලනකොට පස්සේ ඒගොල්ලන්ගේ කිසිම ඔෆිෂියල් ඩීෂන් පිට කරන පේජ් එක මගේ වීඩියෝ එක දාන්න බෑ. ඊළඟට ඉතින් ඒගොල්ලොත් එක දාන්න යවගෙන ඉන්නවා, මත් එක දාන්න. මටත් කියන්න බෑනේ. මත් දනගන්න බෑ හරියට කරන්නේ. හොඳයි, නියමයි, කෝල් හැමෙනවා. ඇයි මේකේ දිනේ තේරුවට මොකද්ද? අදින් පස්සේ දවස් 7 තෝරන්න පෙනේ. දැන් හරිද? පබ්ලිෂ් නැහැ. ඒ පබ්ලිෂ් නැත්තේ. අපි බලමු ඇයි කියලා. හැම කර පබ්ලිෂ් නැද ඒත් නැහැ. එක්ස්පයර් ටයිම් එක කොහොමද? නැහැ, ඒකට අපි එක්ස්පයර් ටයිම් එක දාලා බලමු. මම දන්නේ නැහැ. 30. එතකොට තමයි පබ්ලිෂ් වෙන්නේ. ඒ කියන්නේ මේකේ පේජ් එකට එක්ස්පයර් ඩේට් එකක් හෝ ටයිම් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ ගොඩාක් වේව ගන්න ඕන. ඉතින් කරන වැඩේ අවුරුදු 10ක් අතර ඉස්සරහට දාලා එක්ස්පයර් ටයිම් එකක් දෙන්න. ඒ කියන්නේ ඔයාලට එහෙම ළඟදී එක්ස්පයර් කරන්න ඕන නැත්නම් හරි. පබ්ලිෂ් කාඩ් දෙන්නේ. පේජ් එක පබ්ලිෂ් වුණා. කළුගල් තව ටිකක් ආවා. ඒ ටිකලා to be published. මොකද අද 10 මන් දාල් තියෙන 17 මේ වෙන්නේ create page. create page page create වුණාද? හරිනේ. ආ හරි, manage pages. හරි, අපි බලමු මේ manage pages page ටික තියෙනවද කියලා. categories ටික තියෙනවා. ඔකට මෙතනින් category එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ app details. app එකේ details එක දාලා දුමුනම් contact us එකේ තියෙන්න ඕනේ ඔය ටික. චින්දර ඉන්නේ තව දිසානේ. තව පිසා පෞතිසා වල ෆෝන් නම්බර් එකකින්ද? ඉතින් මේක ඔයගොල්ලන්ට පුරවන්න පුළුවන්. next කරමු. පොලිසීස් ඔයගොල්ලන්ට දාන්න පුළුවන් මොනවද කියලා. ඔයගොල්ලන්ට terms and condition මේ app එක වාච් කරනවා නම් ඒගොල්ලන්ගේ තියෙන සියලුම ෆොටෝ නැහැ, එහෙම කාටද බා. ඔය මේ app එක වාච් කරනකොට ඔයගොල්ලන් ගෙදර වාච් කරන කෙනාගේ ගේ හැම ලියා ගන්න IT තියෙනවා කියලා වගේ දේවල් මේක දාන්න පුළුවන්. ඒක දේවල් දාන්න එපා. about us එකේ මොන හරි දාන්න පුළුවන්. අපි මොකුද දිවි ලෝකේ යන්න ඉන්න කවුදිනවා? දෙයෝ ආදිසිංහ රජුරන්ගේ නෑදෑය වෙන දෙයෝ. ඔකල දාලා තෙන් චින්න රාජසිංහ රජුරන්ගේ නෑදෑය අපිට කියන්නේ එහෙමයි. ඉතින් ඇත්තටත් අපි දන්නේ නෑ. design add logo logo එක ඔයගොල්ලන්ට add කරන්න පුළුවන්. yes විනාඩි 17ක් ගිහලා තියෙන වීඩියෝ එකේ විනාඩි 5න් මම මේ වීඩියෝ අද හිතාගත්තා. අද අඩුම ගන්න විනාඩි 8කින් මේක ඉවර ගන්නවා කියලා. upload please upload 250 into 150 pixel image. හරි, ඉතින් ඔයගොල්ලෝ මෙතන image එකක් add කරන්න පුළුවන්. 250 150 තියෙන ඕගොල්ලෝ එහෙම දෙයක් කරගන්න දන්නේ නැත්නම් මං ඉස්සර ඔයගොල්ලෝ විශ්වාස කරනවා නම් මං ඉස්සලාම game එක පළවෙනි game එක හදපු කාලේ මේ කියන්නේ මේක තමයි පළවෙනි එක හදුවේ. මොකෙන්ද ගේම් ගුරුවේ නැහැ FPS ක්‍රියේට් එකෙන්නේ. ඒකෙන් හදන කාලේ මම Photoshop වත් දන්නේ නැහැ. ඉතින් මම කරන වැඩේ PowerPoint වලට එක එකව දාලා බින්තූර
ඒකෙන් හදාගන්නවා. ඊට පස්සේ ඒවල බැක්ග්‍රවන්් වයින් කරලා මමක් හරි දාලා, ඉතින් අපි හිතමු දැන් 250 ගන්න ඕන කිව්වේ, දාලා පුරව ගන්නවා. හරි මේක දාලා ෂේප් ෆිල් දාගන්නවා, මේක දාලා හරි. ඊට පස්සේ අපි දාමු ටෙක්ස් බොක්ස් එකේ දානවා මෙහෙම අග්ගලා අග්ගලා කියලා දාලා අපි මුළු ඇප් එකේම අග්ගලා කියලා එකක් දාමුකෝ. අග්ගලා තමයි පේනද මගේ ආටිස්ටික් චැලෙන්ජ් එක පිස්සුව දැන් ටැලන්ට් එක. ඊට පස්සේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක ටිකක් ලුක් කර ගන්නවා. හරිද, මේ විදිහ හැමෝම කියලා දෙන සීක්‍රට්ස් නෙමෙයි බ්‍රෝ, රයිට්? ඕකේ, ලුක් කළා මොකල්ලා මම කොපි කළා ඔක්කොම යන පේන්ට් එකට. පේන්ට් එකට ගිහලා මේකේ හදා ගන්නවා 250යි 150. මේ 250 150 ඔක හිතාගමු කරලා පේස්ට් කරලා ඔන්න මොකල්ලා 250 150 කියලා මෙන්න මෙතන යට රෙසලූෂන් එකට නම් හදාගෙන ඒක සේව් කරගෙන දාගන්න. එතකොට ෆොටෝෂොප් වගේ දේවල් දරගන්න ඕනේ නැහැ. ඕනේ පුල් අනාදේ උඩ මේක හදාගන්න පුළුවන්. ඕනේ පරිප්පු බීල ඉපදුන චිකන් කාපු චිකන් කනෙක්ට මේක ඕනේ අපි වගේ ඇප් එකකට ඉමේජ් එකක් හදාගන්න පුළුවන්. ඒ මොකද්ද, ඒ ආවේ රෙකෝඩරේ ඔන් කරේයි කෝ. හරි, මේකේ ලොගෝ එක දාගන්න පුළුවන්. ලුක් ඇන්ඩ් ෆීල්. ෆීල් කියන්නේ කියනවා. ඒක නෙමෙයිනේ. ඇප් බෑග්ග්‍රවුන්ඩ් එක හැමකොට ඕන වෙනස් කර කර පුළුවන්. ඇප් එකේ ෆොන්ට් එක ඔකේ ඔකේ ඔයගලට දා ගන්න පුළුවන්. මම හිතන්නේ සිංහල නම් මේක නෑ දැනට. සිංහල නෑ. හරි, ඒව වෙනස් කර ගන්න පුළුවන්. ක්ලියර් ඩිෆෝල්ට් ඩේටා කියලා දෙනවා. ඒක ඔයගලට ඩිෆෝල්ට් ඩේටා දා ගන්න පුළුවන්. ඇනලිටික්ස් තියෙනවා ඔයගලන්ට. මේකට ඔයගලගේ කී දෙනෙක් සබ්ස්ක්‍රයිබ් කළාද කියලා ඔයගලගේ SMS සර්විස් එකට ඒ වගේ දේවල් ටික දැන ගන්න පුළුවන්. එන්ගේජ් කියලා තියෙන චින්තන එන්ගේජ් වෙන්න දා පුෂ් නොටිෆිකේෂන්. හරි, ඉතින් නොටිෆිකේෂන් ඔයගලට එවන්න පුළුවන්. පුෂ් නොටිෆිකේෂන් ඕල් යූසර්ස්ලටද කොහොමද එවන්න ඕනේ, කාටද කොහොම එකක්ද ඒක ෂෙඩියුල් කරලා තියෙනවද කොහොමද? මේමයි ඔන්න කෑම එකක් කරනවා දෙසැම්බර් 31 12ට එනවා කියලා. හැම ඔයාලට පුෂ් නොටිෆිකේෂන් එකක් දාලා මේව ගන්න පුළුවන්. එතකොට ඒ නොටිෆිකේෂන් ඕන නම් ඒ පාවිච්චි කරන අප් එක පාවිච්චි කරන කෙනාට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕගලන්ගේ අප් එකට. එතකොට ඒගොල්ලන් ඔන්න 10 රුපියලා දෙකක්. ඒක ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේක හැම ඔයගොල්ලෝ නිකන් අනේ මොකක්ද ඒක කියලා හිතුවට ඔය මේ ලොකේෂන් අප් හදන කට්ටිය ඔයගොල්ලෝ දැකලා ඇතිනේ අර එක එක ඔබේ පම්මතිය හරදමාව කියන නෑ හරදමාව යනමේ කොහෙද ඉන්නේ එම නැත්නම් කරන දේවල් බලන්න. ඒ වගේ දේවල් හොරල්ලන්න කියලා දෙන ඇප්ස්. ඉතින් මේ ඇප් වල මේ කියන්නේ ඇප් ඩෙවලොප් කරපු කට්ටිය ඉන්නවා, ගොඩක් තරුණ කට්ටියක් තියෙනවා. සාමාන්‍යයෙන් කෝටි 2-3 හොයාගත්ත මිනිස්සු ඉන්නවා. හරිද? ඉතින් ඒ වගේ කරලා තමයි මේ මේ කියන්නේ සබ්ස්ක්‍රිප්ෂන් බේස්ඩ් ඇප්ස් කියන්නේ මර සීන් එක. ඉතින් ඒකට හොඳට මොලේ තියෙන්න ඕනි. ඒ කියන්නේ මොලේ නෙමෙයි තියෙන්න ඕනි. මොලේ ඕනේ, මොලේ ඕනේ. ඕගලන්ට ඕනි වෙන්නේ අලුත් ඩයඩියක් විතරයි. අලුත් ඩයඩිය එකක් තියෙන්න ඕනේ. මොකද මේ හැම සීන් එකේම ගොඩ ගිහින් තින්නේ අපි මේ ළඟදී ලංකාවෙ කෙනෙක් ගැන කතා කරා. ළඟදී කියන්නේ මේ මේ වීඩියෝ එක හදාන විනාඩි 15 වෙනතර කලින් ලංකාවේ අතර මේකේ ඒ ඒ බිස්නස් එක කට්ටිය දන්නේ නැති එකක් දැන් ඉන්නට කියලා වැඩක් නැහැ. කොහොමද දැන් ඒක කියන්නේ ඒකේ තියෙන කාලෙ ගිහින් ඉවරයි. ඒකේ පුරෝගාමී කියනවා එයාගේ අතන මුල නම විතරයි දන්නේ ලංකාවේ කට්ටිය. හරිද? මුල නම විතරයි දන්නේ. දැන් නම් කට ඉන්නේ එයා හොයන ගාන ඇත්තටම හිතා ගන්න බෑ. මේ වගේ ලංකාවේ ඉස්සල්ලාම පටන් ගත්ත බිස්නස් එකක් තමයි ඒක. එයා 2014 වගේ 2014 වගේ සාමාන්‍යයෙන් අපි නිකන් හිතන විදිහට මාසකට කෝටි 10ක් 12ක් හොයනවා ඇති ඒ සිස්ටම් එකට. ඉතින් ඒක මොකද ඉන්න හොයන්න යන්න බා. මොකද ඒක කිසිම දැන් එන්ටර් වෙන්න බෑ ඒකට. කෝටි. ඉතින් මේ මාසට ඒක ඊටතර සමහර වැඩි ඇති. ඒක දැන් ඒක මේ කියලාතරක් නැත්නම් ඒක අතරම මේ දෙරුවන්නේ නැහැ. මොකද එකක් තමයි අර ගොඩක් එහෙම කරාට පස්සේ ඕක මොකද්ද කියලා පටන් අරන් කට්ටිය වැඩේ අර නැති කියලා දානවා. අර වෙබ්සයිට් රුපියල් 200 හදනවා වගේ අර ගෙවන්නත් හදනවනේ දැන්. ඉතින් ඒක කොහොමද දැන් කොහොමද ඒක ගැන හිතන්න බෑ. මොකද ඒක දැන් එයා අල්ලගෙන ඉවර ඒ බිස්නස් එක ලංකාවේ. ඉතින් ඒ වගේ ඒ කියන්නේ IT සම්බන්ධ දෙයක්. ඉතින් ඒ වගේ තමයි ඔගොල්ල මොන හරි අලුත් තර වගේ ඐඩියා එකක් දාගන්න පුළුවන් නම් ඔය ලොකේෂන් බේස් අප් එකේ විනාඩි 20 දෙකන්නේ. හරි, ඊළඟ කැලේ නම් වෙනම ගේන්න. මේක තමයි ඇප් එක. විනාඩි 8 ගේතර වීඩියෝ එකක් හදන්න ගියේ විනාඩි 22ක් හදලා තියෙනවා. ඉතින් මෙච්චරලා බැලුවා නම් thank you. ඉතින් subscribe කරන්න මේ channel එකට. මේ වගේ තව එක එක විකාර වීඩියෝ බාන එක විකාර නෙමෙයි. අතර මේ හොඳ වීඩියෝ එක හොඳ නෑ. මේ platform එක හොඳ එකක්. ඕගොල්ලෝ ගිහිල්ලා මේක ඕගොල්ලෝ කැමති විදිහට අප්ලයි කරන බාන කිසිම ප්‍රෝග්‍රෑම් ගැන දැනුමක් ඕනේ නැහැ. ඉතින් මේක ගැන උදව් ඕන නම් මම පල්ලා description එකේ links දාලා තියෙයි. ඒගොල්ලෝ contact කරලා ඒ ඉතින් වලට කතා කරලා ඔයාලට තව ඕන විස්තර බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. මම මේ හැමදාම මේ අර මගේ ඉතුරුන කතා ටික ආයි කියන්නම් කියන ඉතින් මට අමතක නෑ ඒවා.
මේ දැන් කරන වීඩියෝ එකත් මම මේ කරන්න ඇතර මේ අයිඩියා මාට් එකේ මට කරන්න කිව්ව එයාට කිව්වා මතක් කරන්න මට මතක් කරාට මට කෝල් කරලා මතක් කරගන්න මොකද ඔබ දන්නේ නැද්ද මට මතක් වෙන්නේ නැහැ කියලා මොකද්ද කොපිරයිට් Zomato Solutions Private Limited හරි 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 එරක් ජය වේවා ඊළඟ වීඩියෝ එකත් හම්බෙමු බයි බයි එකක් කියන්න අමතක වුණා දැන් මතක් වුණේ මේකේ මේ ඇප්ලිකේෂන් එක පබ්ලිෂ් කළා ඔකට සබ්මිට් ෆෝ අප්‍රූවල් කියලා දෙනවා ඒගොල්ලන්ගේ අප්‍රූවල් එක ආවට පස්සේ තමයි හරි මම අර මේ ගොඩක් ඩිටේල්ස් පුරවලා නැති හින්දා මේගොල්ලෝ මේ අප්‍රූවල් දුන්නා දැන් නැත්නම් සබ්මිට් ෆෝ අප්‍රූවල් කියවලා පස්සේ මේක අප්‍රූවල් එකට යනවා ආයිඩියා මාට් එක ඊට පස්සේ 24 ක තුනට ඔයගොල්ලන්ට ඒගොල්ලෝ අප්‍රූව් කළා ඕනනම් එවනවා ඕනනම් ඒගොල්ලන්ගේ අරතේ ඔයගොල්ලන්ට එක පබ්ලිෂ් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ ප්ලේ ස්ටෝ එකක එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේ පීක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන් කැමති විදිහට ඔයගොල්ලන්ගේ ප්ලේ ස්ටෝ එකේ හරි Facebook කර හරි මම කර ඔයගොල්ලන්ට ඒක බෙදෙන විදිහට දෙන්න පුළුවන් ඒක අනිවාර්යෙන් කියන්න ඕන එකක් ඒකයි ආයි කිව්වේ ඉතින් මේක දුන්නේ කෙනාට එපා වෙලා තියයි මට දුන්නේ කියලා වෙන කවුරුත් YouTube කරන මිනිස්සු හිටියෙම නැද්ද මේ කියන්නේ කියලා දැන් කල්පනා කරන්න ඇති. අර මට දුන්නේ කාලේ දැන් ගාව වැදනේ. අයියෝ උට දුන්නේ තවස දැන් නැද්ද ඌ කියලා. ඔව් ඇట్లాදී. පව් ඉතින් thank you bro.